ධරණි බලන හැමෝම දැන් කුතුහලයෙන් ඉන්නේ මීසා තරුමිනිට පහර දීමත් එක්ක තරුමිනිට මොකද උනේ කියලා. ඉතින් හැමෝම වගේ දන්නවා තරුමිනි එක්ක මීෂාට මොහොනට මොහොන තනියම සටන් කරන්න බැහැ කියලා. ඒක නිසාම තමා මීෂා තරුමිනිව තනියම වෙනත් තැනකට ගෙන්වාගෙන පිරිසක් එකතු වෙලා පහර දුන්නේ. ඒත් ඉතින් ඇස් දෙක පෙනීමක් නැතිව තරුමිනි එතන හතර දිනක් එක්ක සටන් කළා. තරුමිනිගේ ඇස්වලට මිරිස් කුඩු නොගැහුවා නම් මීෂාට වෙන දේවත් මීෂාට හිතා ගන්න බැරි වෙනවා. මේ වෙනකොට විනිදුයි දේවින්දලා මේ කට්ටියම තරුමිනිව හොයනවා. ගොඩක් දෙනාගේ මතේ තියෙන්නේ නම් මීෂා තරුමිනිට පහර දීලා කොහේ හරි හිර කරලා ඇති කියලා. මීෂාට තරුමිනි එක්ක තනියම හැප්පෙන්න බැරි වුණාට තරුමිනිට වැඩිය මීෂාට දොස්ත ගල් හිතක් තියෙන්නේ. ඒ නිසා එහෙම වෙන්නත් බැරි නැහැ. නමුත් ඉතින් එහෙම කළොත් වැඩේ තවත් දුර දිග යන නිසා එහෙම නොකර ඉන්න තියෙන ඉඩකඩත් වැඩි. තරුමිනිට පහර දී කොහේ හරි දාලා යන්න ඇති කියලාත් සීන ටීවි අපට හිතෙනවා. එහෙම වුණොත් විනුලිලාට තරුමිනිව හොස්පිටල් එකෙන් හම්බ වෙයි. මොකද සිහිය නැතිව ලෙඩෙක්ව හොස්පිටල් එකකට ඇතුළත් කළාම සිහිය එනකල් ඉඳලම තමා අයිති භාරකරුවන්ට දැනුම් දෙන්නේ. කොහොම නමුත් තරුමිනි නැවත ළඟදීම සුපුරුදු විදිහටම ඩාන්සින් ගෲප් එකටත් සනීප වෙලා එයි කියලා අපට හිතෙනවා. ඊට පස්සේ තින් මීෂා ගැන බලා ගනිවි. කොහොම වුණත් මීෂාට නම් ලොකු පාඩමක් උගන්වයි.